මේ රටම දන්නවා පාස්කු ප්‍රහාරය වැළැක්කුවේ නැහැ. පාස්කු ප්‍රහාරය ගණන් ගත්තේ නැහැ පාස්කු ප්‍රහාරය වුණා. ඒ සම්බන්ධව මේ රටේ ජනතාව දැනුවත් මේ කවුද පිරිස කියලා. හැබැයි මේ රටේ ජනතාව දැනුවත් නැත්තේ ප්‍රහාරකයා කවුද? ප්‍රහාරකයාගේ අරමුණ මොකද්ද? මේ යට ඉන්නේ කවුද? මේකේ මහ මොළකරු කවුද කියන එක තමයි මේ රටේ ජනතාව දන්නේ නැත්තේ. අපිට දැනගන්න අවශ්‍ය මේකේ මහ මොළකරු සුළ මුළ අග මුළ අපිට දැනගන්න අවශ්‍යයි. අපිට දැන් පෙනී යනවා අපිට සැක මතු වෙලා තියෙනවා මෙහි දේශපාලන වාසී ගත පුද්ගලයන් විසින් යම් යම් කාරණා යටගැසමින් තිබෙන බව. ඒ කියන්නේ මේ වෙනකොට අපිට කිසිම තොරතුරක් නැහැ ප්‍රහාරකය සම්බන්ධ. කොමිසම් සභාවකින් ගත්ත සාක්ෂි මොනවද? ප්‍රහාරය සම්බන්ධව, ප්‍රහාරකය සම්බන්ධව, සහරහන් සම්බන්ධව ගත්ත සාක්ෂි මොනවද? අපි දැක්කා විවිධ අය සාක්ෂි දුන්නා. එතකොට සහරහන් සම්බන්ධව මොනවද තොරතුරු තියෙන්නේ? එතකොට අපි දන්නවා එවකට හිටපු ආරක්ෂක අමාත්‍යංශයේ ආරක්ෂක ලේකම්තුමා විසින් සහරාන් කියන පුද්ගලයා බුද්ධි අංශේ හිටපු කෙනෙක්. බුද්ධි අංශයට තොරතුරු දුන්න කෙනෙක්. එතකොට මේ බුද්ධි අංශයට මේ සහරාන්ව කවුද හඳුන්වා දුන්නේ? සහරාන්ගෙන් ගත්ත බුද්ධි තොරතුරු මොනවද? ඒ විතරක් නෙමෙයි 2015න් පස්සේ සහරාන්ට මොකද වුනේ? මම විශ්වාස කරනවා සහරාන් ගැන මේ හැමෝටම වැඩිය දැන් ඉන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දන්නවා කියලා. මොකද එවකට ඒ ආණ්ඩුව විසින් පිළිගත්තා සහරාන්ට පඩි ගෙව්වා. සහරාන් බුද්ධි තොරතුරු ලබා දුන්නා. ඒ කියන්නේ සහරාන් ගැන මේ අය දන්නවා. ඒ සම්බන්ධව දැන් ඉන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරාද කොමිසම් සභාව? සහරාන් ගැන ප්‍රශ්න කරේ නැහැ. එතකොට අපි හැමෝටම වැඩිය දන්න එවකට පඩි ගෙවුවේ ආරක්ෂක ලේකම් ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරින්ව මේ කොමිසම් සභාවට කැඳෙව්වේ නැහැ. ඒ වගේම අපිට තියෙන ගැටලු තියෙනවා. සයිදමරු මරාගෙන මැරෙන බෝම්බෙදී සාරා ජෙස්මින් මිය ගියේ නැහැ. ඒක ඔප්පු වුණා ඩීඑන් වාර්තා වලින්. ඒ එතන මැරුණ 16 දෙනාගෙන් සාරාගේ අම්මගේ ඩීඑන් වාර්තා එක බලනකොට සාරා මැරිලා නැහැ. ඒතර ඇය ඉන්දියාවට පලා ගොසින් තියෙනවා. ඇය කෙසේද ඉන්දියාවට පලා ගිහින් තියෙන්නේ? මේ සම්බන්ධව ඉන්දියාවෙන් මේ ආණ්ඩුව විසින් සාරව ඉල්ලනවද? සාරව කොතනකවත් සාරව ඉල්ලලා නැහැ. සාරව ඉල්ලන්නේ නැහැ. දැන් අපේ රටේ ආණ්ඩුව ඉන්දියාවත් එක්ක සම්බන්ධ විදේශ ඇමතිතුමා ඇවිල්ලා තියෙනවා. අගමැතිතුමත් එක්ක නිතර කතා බහ කරනවා. නමුත් සාරා ජෙස්මින්ව ඇයි ලංකාවට ගෙන්නේ නැත්තේ? මොකද සහරාන්ගේ බිරිඳ කියලා තියෙනවා මේ සම්බන්ධව ඇයට වැඩිය තොරතුරු දන්නේ සාරා ජෙස්මින් කියලා. මොකද මරාගෙන මැරෙන කල්ලි ඉතුරුන එකම තැන තියෙ තමයි සාරා ජෙස්මින්. හැබැයි සාරා ජෙස්මින්ම ඇයි ලංකාවට කැඳවන්නේ නැත්තේ? අපිට ඇත්තටම මේ සම්බන්ධව සැකයක් දැන් මතු වෙලා තියෙනවා. මේ පාස්කු ප්‍රහාරයේ පිටිපස්සේ මේ දේශපාලන වාසිගත් ආණ්ඩුව සිටිනවාද කියලා. Breaking.lk